කොළඹ ආසිරි රෝහල අනුග්‍රහයෙන් අපි ගෙන එන වෛද්‍ය හමුව ඔබේ සුවසත වෙනුවෙන් කැපවෙන ආසිරි රෝහල වෙනුවෙන් අද දවසේ විශේෂඥ වෛද්‍යවරයෙක් අපව හමු වෙනවා. ඔබ හමු වෙනවා මාතෘකා කකුල්. කකුල් කිව්වම කකුල් වල මොනතරම් අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ නැහැ. කකුල් දෙක හොඳට තියෙනකම් කකුල් දෙක අපි ඒතරම් හිතන්නේත් නැහැ. කැක්කුමක් පොඩ්ඩක් ආවනම් එතරම් පටන් ගන්නවා අපි කකුල ගැන අවධානය. කකුල් වල තියෙන ප්‍රශ්න අපි හිතමු කකුල් ඉදිමින් කකුල් හැඩය වෙනස් වීම, නහර ඉලිප්පීම්, එක්කෝ යම් කිසි ආකාරයක අප්‍රාණික වීම, මෙන්න මෙවැනි මාතෘකා ටිකක් අදාළ කරගෙන වැදගත් මංගයක්නේ අපි කැමති අද එතුමා එක කතා කරන්න. ඒකියු කකුලේ ඇතිවන ආබාධ පිළිබඳව විශේෂඥ වෛද්‍ය තුෂාන් ගුණරත්න වෛද්‍යවරයා ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව්, අර කියපු මේ අපි කලලගම් සමහර අය කකුල් ඉදිමිනවා හේතුවක් නැතුවම. අපි හිතන හේතුවක් නැහැ කි ડોක්ටර් කියලා. අයි ඇත්තම තනුජ් ඉතාලි වැදගත් ප්‍රශ්නයක්. අපි සාමාන්‍ය දකින රෝගීන් ගත්තොතින් වැඩිපුරම කොමන් ප්‍රශ්නයක් තමයි මයි කකුල් දෙක ඉදිමිනවා. උදේට නැහැ, හවස්ෙදි ඉදිමිනවා. හවස්ෙදි කකුල කැක්කුමයි, බරයි, වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඊළවස්සේ උඩ වේදනාවක් ඉන්න පටන් ගන්නවා, අපහසුයි, ඇවිද ගන්න බෑ. මේක හරි කොමන් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් කාන්තාවේ පොඩක් වැඩින පුළුවන්. වයසට යද්දී මේ ප්‍රශ්නේ පොඩ වැඩි. එතනදී අපි සාමාන්‍යයෙන් කකුල් ඉදුම ගත්තාම අපි පැත්තෙන් අපි බලන විදිහක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරලා බැලීමේ සමාඩ අපිට මතු නොවිච්ච ප්‍රශ්නයක් හොයාගන්න පුළුවන්. සහ ඒක පාලි නොකරොත් ඇතිවෙන ප්‍රශ්න සංකූලතා කීපයක් තියෙනවා. ඉතින් මම හිතුවා අපි ඒ ගැන චුට්ටක් කතා කරලා බලමු කියලා. විශේෂයෙන්ම අපි කකුල් ඉදුම ගත්තොත් කොටස් දෙකක් ඉන්න කට්ටියක්. සමහර කකුල් දෙකම ඉදිමන කට්ටියක් ඉන්නවා. සමහර කට්ටියක් ඉන්නවා තනි කකුලක් ඉදිමෙන්නේ. එතකොට ඒ දෙක පොඩ්ඩක් වෙන් කර ගැනීම ඉතා වැදගත්. අපි සාමාන්‍යයෙන්ම කරනවා. හේතුව කකුල් දෙකම ඉදිමෙනකොට සමහරවිට ඇඟේ යම් කිසි ප්‍රශ්නයක් තියෙන පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් එීම හෘද වස්තුවේ ප්‍රශ්නයක්, වහගොඩවල ප්‍රශ්නයක්, අක්මාවේ ප්‍රශ්නයක්, සමහර කට්ටියගේ තයිරොක්සින් ඌනතාවයක්. ওই වගේ කරුණු කාරණා තියෙන පුළුවන්. කකුල් දෙකම ඉදිමිනකොට ඒක මුලකට කායික වෛද්‍යවරයෙක් පැත්තෙන් බැලනවා. අපි පැත්තෙන් ශල්‍ය වෛද්‍ය පැත්තෙන් යොමු වෙන්නේ තනි කකුලක් ඉදිමුවක් ආවොත්. ඉතින් එතකොට සාමාන්‍ය කල්පනා කරලා බලන්න ඕනේ ඇයි මෙහෙම කකුල ඉදිමින්නේ කියලා. ඒක මතුවෙන ප්‍රශ්නේ. එතකොට අපේ පැත්තෙන් ගත්තොත් එීම කරුණු සාමාන්‍ය කීපයක් තියෙන පුළුවන්. එකක් තමයි ඔයා කිව්වා වගේ අර නහර ඉලිපිලා ගැට ගැසීමක් වගේ ඉල්ල මතුවලා එන නහර ප්‍රශ්න තියෙන පුළුවන්. ඒක ප්‍රශ්නයක්. තව සමහර කට්ටියගේ අපි කියනවා මේ වසා වාහිනිය කියලා දෙන නහර වර්ගයක් සියුම් නහර වර්ගයක්. ඒ නහරවල ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නැත්තම් කකුලේ වතුර ගතිය එකතු වෙනවා. ඊළඟට තව ඉතා සුළු ප්‍රශ්නයක් තමයි සෙලුලයිටිස්. කකුල වරින් වර හැදෙන ආසාදන, පැසවීම, විශේෂයෙන්ම සීනි දින කට්ටි ඉන්න පුළුවන්, යම් තුවාලයක් වෙන්න පුළුවන්. ඒ සෙලුලයිටිස් තත්ත්වයක් එක්ක ඉන්නකොට දිගු කාලින තිස්සේ එන්න පුළුවන් යම් කිසි ඉදිමුවක්. ඒතර ඔය වගේ කරුණු කාරණා කීපයක් තියෙනවා ඉතා සුළු වෙන ප්‍රශ්න. ඉතින් ඒ පැත්තෙන් තමයි පොඩ්ඩක් අපි පිටුයි මුලින් දැනගන්න මොකද අපි වලට කරන්න ඕනි කියලා දැනගන්න. දැන් කකුල් දෙකම ඉදීමීම වෙනම ප්‍රශ්නයක්, එකක් ඉදීමීම තවත් ප්‍රශ්නයක් ලබ හඳුන්වනවා. ඔව්, විශේෂයෙන්ම තනි කකුලක් ඉදීමුනොත් හුඟක් වෙලාවට සර්වාංගීය ප්‍රශ්නයක් වීමේ chance එක අඩුයි. කකුල් දෙකම වුණාම සර්වාංගීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් සමහර කට්ටියගේ හෘද වස්තුවේ heart failure තත්ත්වයක් නැත්නම් වකුල ඌනතාවයක්, අක්මාවේ ප්‍රශ්නයක් වගේ දෙයක් හොයා ගන්න වෙන්නේ මේ කකුල් දෙක ඉදිමිනකොට. මොකද හවස් වෙනකොට කකුල් දෙක ඉදිමිනකොට ඇඟේ වතුර තල්ලු කරගන්න බැරි නම් ඒගොල්ලන්ට මේ කායික ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අපිට සමහර අය හවස් වෙනකොට කකුල් දෙක පොඩ්ඩක් ඉදිමිලා උදේ වෙනකොට ඒක ඔටෝමැටිකලි බහලා යනවා. ඒ නිසා මේක හිතන්නේ මහන්සිය නිසා, ඇවිද්ද නිසා කියලා නොසලකා හරිනවා. එහෙම නොසලකා හැරීම භයානකයි ಇದು බලන් ගියාම. තනුෂ් සමහර කට්ටියට මේක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් ප්‍රෙග්නන්සි, ගර්භණී අවස්ථාවේ ඉන්න මවුරුන්ට මේක සාමාන්‍ය දෙයක්. කලබල වෙන්න ඕනේ නැහැ. ඒක නිතර වෙන ප්‍රශ්නයක්. වයසම කට්ටියගෙත් සාමාන්‍ය ළඟේ වසා වාහිනී, රුධිර වාහිනී ක්‍රියාකාරීත්වයේ වයසන අඩු වෙනකොට මේක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නැවට බොහෝ දිනෙට අය මගේ අපි වගේ කට්ටියට සාමාන්‍යයෙන් කකුල් දෙක ගොඩක් ඉදිමින්නේ නැහැ. ඉදිමෙන්න පුළුවන් කකුල් දෙක දවස පුරාම පහළ තිබ්බොත්. දැන් අපි සාමාන්‍යයෙන් මුකුත් හොලවන්නේ නැතුව වැඩි චලනයක් නැතුව ඔෆිස් එකකට වෙලා කම්පියුටර් එකට වෙලා දවසම ඉන්නවනම් කකුල් දෙක පහළ තියාගෙන අපි හැමෝගෙම යම් ප්‍රමාණයක් පොඩ්ඩක් ඉදිමෙනවා. ඔයා කිව්වා වගේ අපි හවස්ලා දැන් රෑ නිදා ගන්නකොට කකුල් දෙක උඩ තිනකොට ගුරුත්වාකර්ෂණ බලයට මේ වතුර හිමින් ඇඟට ආයෙ පාරක් එනවා. ඉතින් යම් පුඩි ප්‍රමාණයක ඉදුමක් හවස්ෙදී දෙනවනම්
උදේවෙදි නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කියන බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය නැහැ. හැබැයි සැලකිලි මට්ටමකට තියෙනවා නම් විශේෂයෙන්ම අපි ඔබත් දී නිකන් මාක්යක් හිටිනවා නම් කකුල්ල අපි තද කරලා බැලුවොත් මාක්යක් හිටිනවා නම් කකුල් දෙකේ මේ වගේ නම් එහා සමාන එකත් එක්ක ප්‍රශ්න පොඩ්ඩකට එකතු වුණොත් වේදනාව, තද ගතිය, බර ගතිය. ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන එක උඹට හුරුයි. දැන් සමහර අයට වෛද්‍යතුමනි මහත්වීමක් නැත්තම් යම් කිසකර ඉදිමීමක් තියෙනවා කැක්කුමක් නැහැ. සමහර අයට ඉදිමුම තිබෙන්නේ බොහොම ස්වල්ප වශයෙන්. හැබැයි කැක්කුම් එන්න පුළුවන්. ඒ එහෙම වෙන්න හේතුව මොකද්ද? තනුසේ අපෙන් අපේ කකුල්ල සංකට කොටක් තියෙනවා. රුධිර වාහිනී වගේට අමතරව ජොයින්ට්ස් තියෙනවා, මසල්ස් තියෙනවා, මස්පිඩු, පටක වර්ග තියෙනවා. ඉතින් හුඟක් කට්ටියගේ ඇන්කල් ජොයින්ට් පේන් එකක් ඉන්න පුළුවන්, ඇන්ඩ් ජොයින්ට් එකක් පේන් එකක් ඉන්න පුළුවන්. ඉතින් යම් යම් අවයවවල කැක්කුම් ඉන්න පුළුවන්. හරි. ඒතකොට සමහර පටක කැක්කුමක් ඉන්න පුළුවන්. ඉතින් ඉදුමක් නැති වුණත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මස්පිඩු පැත්තට බර දෙයක් වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට සමහර කට්ටියම ඉදුමත් එක්ක මේ දේ එන්නේ. ඉදුමත් එක්ක එනකොට චුට්ටක් කල්පනා කරලා බලන්න ඕන ඇයි මේ දේ වෙන්නේ කියලා. ඒතකොට අපි ඒ වගේ වුණා අපි සාමාන්‍යයෙන් පරීක්ෂා කරලා බලනවා. සමහරලාට ඇසෙස්මන්ට් එක තනින් කරලා මැදිනම් සමහර අත්‍යවශ්‍ය පරීක්ෂණ කීපයක් කරන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කකුල් ස්කෑන් එකක් වගේ කරලා බලන්න පුළුවන්. හේතුවක් හොයාගන්න පුළුවන් ද බලන්න මේක ඇයි මේ ඉදිමෙන්නේ කියලා. මොකද සමහර කට්ටිය මේ ඉදුම පාලනය නොකරොත් ඕකෙන් එන්න පුළුවන් ප්‍රශ්න. දැන් තනි කකුලක් ඉදීම සම්බන්ධව යම් ගැටලුවක් පැනනගුණොත් ඒ සඳහා ශල්‍ය ප්‍රතිකර්ම තියෙනවා කියලා කිව්වනේ. ඒ මොන වගේ දෙයක්ද කරන්න තියෙන්නේ එහෙම වුණොත් එහෙම. ඒතකොට අපි මුලින්ම සාමාන්‍යයෙන් කරන්න තනුච් ඒකට අවශ්‍ය හේතුවක් වෙලා බලන එක. ඒතකොට විශේෂයෙන්ම ස්කෑන් එකක් වගේ පරීක්ෂණයක් කරලා බැලුවොත් නැත්තම් සමහරට අපි පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. අපිට පුළුවන් හේතුවක් හොයාගන්න. රුධිර වාහිනී වල සමහර වැරිකෝස් නහර වගේ එකක් සාමාන්‍යයෙන් අපිට ලේසින් හොවන්න පුළුවන් දෙයක්. වසා වාහිනී ඉදුමක් අපිට පුළුවන් බලලා කියන්න සාමාන්‍යයෙන්. සෙලුලයිටිස් වගේ තත්ත්වයක් එක මතුවෙන ප්‍රශ්නයක් නම් අපිට පුළුවන් බලලා කියන්න. එතකොට සමහර දේවල් වලට අපිට පුළුවන් බෙහෙත් වලින් පාලනය කරන්න. අපි කොහොම වැරිකෝස් නහර වගේක් බෙහෙත් වලින් පාලනය කරන්න බෑ. ඒකට ටැබ්ලට් එකක් බිල්ල හෝ ක්‍රීම් එකක් ගාලා හෝ සාමාන්‍ය සනීප කරන ප්‍රොන් දැන් නෙමෙයි. ඒතර ඒ වගේ වලට අපි නහර බ්ලොක් කරන ක්‍රම තියෙනවා. අපි කලින් හිතන ශල්‍ය වෛද්‍යම දැන් කල් කරන්න ඕනේ නැහැ. දැන් අපේ තාක්ෂණ අස්ලා තිනවා. ඒකින්ද කපලා කොටලා කරන්න නැතුව සකස් කරන ක්‍රම තියෙනවා. අපි ගත්තොත් ලේසර් කියලා ක්‍රමයක් තියෙනවා. ඉන්ජෙක්ෂන් කියලා අපි අර කිමිකල් එකක් පාවිච්චි කරලා නහර බ්ලොක් කිරීමක් තියෙනවා. ඉතින් නහර බ්ලොක් කරන ක්‍රමයක් තියෙනවා. ශල්‍ය කර්මයක් නොකර. ඒක වෛද්‍යවරයෙක් එක්ක කතා බහ කරාම වැඩි විස්තර ඒගොල්ලන් කියලා දෙයි. අර දැන් ඉදිමුම් වලට වඩා නහර ගොඩක් ඉදිමිලා පේන එක සමහර අයගේ නහර ඉදිමිනවා කැක්කමකුත් එක්ක. අපි සාමාන්‍ය දන්න තොලක තත්ත්වවල වඩා ඒක වෙනස් හේතුවක්ද නැත්නම් ඒක කකුල ඉදිමීමේම සම්බන්ධතාවයක්ද? සාමාන්‍ය ඉදුමක්කින් පමණක් වේදනාවක් කියන්නේ නැහැ. ඒතර ඉදුමක් එක වේදනාවකුත් ආවොත් විශේෂයෙන්ම නහර ගැට ගැසීමක් වගේ මොකක් හරි තිබ්බොත් අපි පොඩ්ඩක් සලකා බලනවා පැසීමක් වගේක් ලාවට එනවද කියලා. සමහරට කකුලේ අවර්ණතාවයක් එනවා. ආට ගැසීමක් විශේෂයෙන්ම ඇන්කල් එක ගාව. ඒතර ඒ හරිය එනකොට අවර්ණතාවයක් ඒ කසදව ගතියක් ආව සමහරට තුවාලයක ඒලි ප්‍රාථමික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් සමහර විශේෂම ඩයබටිස් තියෙන කට්ටියගේ වයස කට්ටියගේ සමහර දැනීම ඒ තරම්ම නැහැ. අපිට පේන සලකුණු හැමදෙස්සෙම නැහැ. ඉතින් මතු පිටට නොපෙනුනත් ලොකු දෙයක් ඇතුලෙන් පොඩි ආසාදනයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කට්ටියට අපි සමහරලාට ප්‍රතිකර්ම බෙහෙත් වලින් පාලනය කිරීමක් කරන්න පුළුවන්. ඒහා සමානව විශේෂම දෙයක් තමයි දැන් දැන් කකුල දවසම අපි උඩ තියන් හිටුත් මේ ප්‍රශ්නේ හරියනවා. හරියට. උනාට රාජකාරියක් කරන පුද්ගලයෙක්ට ඒ දේ කරන්න බැහැනේ. එතකොට දවස පුරාට මේ දේ සකස් කර ගැනීම සඳහා අපිට වෙන වෙන ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම අර මේස් වගේ දිනවා. අපි ස්ටොකින්ග්ස් කියලා කියනවා. ඒවා මේ සම්බන්ධයෙන් ගැලප් මේ සම්බන්ධයෙන්ම හදපු මේස් වගේක් තියෙනවා. ඒ මේස් වගේ පාවිච්චි කරොත් දවස පුරාට ඉදුම පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා තනි ක්‍රම මෙඩිකල් ට්‍රීට්මන්ට් වලින් හදපු ඇඳුම්. එසේ. ඔව්. ඒතර ඒක පාවිච්චි කරලා ඉදුම පාලනය කරන්න පුළුවන්. හැබැයි ඒවා తాවකාලික දෙයක් විතරයි හුඟක් වෙලාවට. ඒකින්ද ඒ අතරතුරේ මේ වෙච්ච ආත්මික ප්‍රශ්නේ කරගන්න එනවා. ප්‍රතික්‍රමයක් හොයාගන්න එනවා. සමහර අයගේ පාදවල ඇඟිලි හැම සමහරලාට පැත්තට යනවා. පැත්තට ගිහිල්ලා හැම නතර වෙනවා. යම්කිසි විකෘති ස්වභාවයකට හට ගන්න අවස්ථාවල් තියෙනවා කියන පොතෙන් හොඳට තියෙනවා. ටික කාලයක් යනකොට තමයි වෙනස් වෙන්නේ. එහෙම වෙන්නේ ඇයි? මේ ප්‍රශ්නේ හුඟක් වෙලාට දනුජ් අස්ති සම්බන්ධ ජොයින්ට් සම්බන්ධ රුමටොලොජි රක්ත වේද පැත්තට බර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙලා බලමු වෛද්‍යතුමනි. මෙලා බලමු. ඔබ රැඳී ඉන්නේ කොළඹ ආශ්‍රී රෝහල් සමූහයගෙන එන
වෛද්‍ය හමුවත් එක්ක වෛද්‍ය තුෂාන් ගුණවත් මහත්මයා අපිත් එක්ක රැඳෙන්නේ. අපි කතා කරමින් හිටීමේ ඇඟිලි යම් කිසි ආකාරයක විකෘති තත්ත්වයට පත් වීම පිළිබඳව. ඉතින් තනුජ් ඔයාගෙන ප්‍රශ්නේ හරි කොමන් ප්‍රශ්නයක්. ඉතින් මම කොටස් දෙකක් දකින්නවා. සීනි දින කට්ටිය මේ දෙයුණොත් පොඩ්ඩක් වෙනස්. මගේ චුට්ටකින් කියන්න. නැත්තම් හුඟක් කට්ටියගේ ඇඟිලි ඇද ගැසීමක් වෙන්න පුළුවන්. මේ හුඟක් වෙලාවට ආතරයිටිස් පැත්තට බර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක මේ වයස යනකොට ඇඟිලි වල හැඩ ගැසීම පොඩ්ඩක් වෙනසක් වෙන්න පුළුවන්. සමහර කට්ටියක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. විශේෂ මහ අපට ඇඟිල්ල පොඩ්ඩක් පැත්තලන එක. ඒ හැලුස් වැල්ගස් කියලා කියන්නේ ඒවා සාමාන්‍යයෙන් නිතර වෙන ප්‍රශ්න. ඒවා කලබලයක් වෙන්න මොන්නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. ඕර්තොපෙඩික් සර්ජන්ල හෝ ඒ කට්ටියක බලනවා. ඩයබටිස් ඉන්න කට්ටියගේ දිවැඩිය කට්ටියගේ ඒ ඇඟිලි හැඩ ගැසීම වෙනසක් ආවොත් ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. හේතුව ඒගොල්ලන්ගේ ස්නායු තත්ත්වය පොඩි දුර්වලතාවයක් තියෙනවා. දිවැඩිය තින කට්ටියගේ දැනීම පාදවල පොඩ්ඩක් මදි. එහෙම වෙලා කකුල්වල විකෘති තත්ත්වයක් ආවොත් හැඩි වෙනසක් ආවොත් ඒ කට්ටියට සමහරලාට ඒ තැන්වල තුවාල වගේ ගතියක් එන්න පුළුවන්. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක්. හේතුව කකුලේ ආසාදනයක් කකුලේ තුවාලයක් වගේ දෙයක මතු ලක්ෂණයක් වෙන්න පුළුවන් ඔය කකුලේ විකෘතිතාවය තියෙන කට්ටියගේ. විශේෂයෙන්ම ඒ විකෘතිතාවයත් එක්ක හිරි වැටීමක් තිබ්බොත්. ඔය දේ සාමාන්‍ය නිතර දකින්නේ දිවැඩිය කට්ටියගේ. දිවැඩිය කට්ටියගේ. දැන් ඔබතුමා කියන විදිහට යම් කිසි ආකාරයක විකෘතියක් තිබුණත් ඒකටත් හේතු තියෙන දෙකක් යන්න පුළුවන් කියන එක පැත්තකින් සීනි අනිත් පැත්තෙන් ස්වභාවික කාරණා. දැන් මොනවා කළත් කෙනෙකුට ඉඟියක් ලැබෙන්න ඕනනේ මට මොනවා හරි මේ වෙන්න එන්නේ කියලා. දැන් අපි සාමාන්‍ය රෝග ගත්තොත් නම් අපට රෝග ලක්ෂණ හොයාගන්න පුළුවන්. හැබැයි මේ සමහර රෝග ලක්ෂණ තියෙන අපට එකවරම පේන්නේ නැහැ. කෙනෙකුට එහෙම තව දැනෙන්න ක්‍රම තියෙනවා. දැන් ස්වභාවයෙන් එක්කෝ දාඩි දැමීමෙන් කැක්කුම් ඒමෙන් අතපය වෙනස් විදියකින් හැඟීම් පහළ වීමෙන් මොකක් හරි ඉඟියක් තියෙනවද මේ මෙහෙම වෙන්න කලින්? සමහර දේවල් වල තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ ඒකට උත්තර දෙන්න වෙන්නේ අපි සාමාන්‍යයෙන් අපේ චර්යාවක් තියෙනවා, අපි ආදින විදිහක් තියෙනවා, අපි කකුලේ හැඩයක් තියෙනවා, කකුලේ දැනීමක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. විශේෂයෙන්ම Tamanට මේ හා සම්බන්ධව රෝගයක් තියෙනවා නම්, විශේෂයෙන්ම කායික රෝග, දිවැඩියා වගේ සර්වාංගන බලපාන රෝග තිබ්බොත් අපි පොඩ්ඩක් පරිසං වෙන්න ඕනේ අපේ කකුල් වල පාදවල යම් වෙනසක් වෙනවද කියලා. මොකද කකුල් පාද නැතිවීම ලංකාවේ සෑහෙන ප්‍රශ්නයක්. ඇක්සිඩන්ට් වලින් තුවාලස්නි පොලි. ඒකින්ද යම් වෙනසක් දැක්කොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කෙනෙක්ට පෙන්නු කරලා පොඩි අයිඩියා ගත්තොත් හොඳයි. මේ වෛද්‍ය හමුව ගෙන එන්නේ කොළඹ ආශ්‍රි ශල්‍ය රෝහලේ අනුග්‍රහයෙන්. යම්කිසි ආකාරයකින් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි කෙනෙකුට පාදේ සම්බන්ධ වේවා ශල්‍ය සම්බන්ධ කර්මය සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ කටයුතු සියල්ල ඉතා සාර්ථක කරගන්න පුළුවන්. මේ තිබෙන දුරකථන අංකයට අමතන්න පුළුවන් 0673989318 දුරකථන අංකය. කිරිමණ්ඩල මාවතේ තමයි තිබෙන ආරාහෙන් පිට ආශ්‍රී සර්ජිකල් හොස්පිටල් එක. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේ ඉතා දක්ෂ වෛද්‍යවරු හමු වෙලා ඒ සම්බන්ධව තොරතුරු සාකච්ඡා කරගන්න පුළුවන්. මෛත්‍රිමුනි මේ ඉතා කෙටියෙන් උත්තර දෙන්න අර ඇඟිලි අතරට යම්කිසි විස බීජයක් ගියොත් මොනවද වෙන්න පුළුවන් කකුලේ පාදේ? හරි. ඉතින් විශේෂයෙන්ම සීනි කට්ටියගේ මේක හරි සුලබයි. කකුල් ඉදුමත් එක්ක වෙන්න පුළුවන් සංකෘතතා කීපයක් තියෙනවා. ඔය විස බීජ ගතිය එක හේතුවක්. විශේෂයෙන්ම කකුල් ඉදුමුණාම එතන තෙත ගතිය එකතු වෙනවා. ඒකත් එක්කම දිලිර වගේ බැඳෙන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍යයෙන් තන විස බීජයක් එන්නේ. මඩේ ඇවිදිනවා, තුවාලයක් එනවා. තුවාලේ පේන්න ඕනෙත් නැහැ. එතකොට ඒකත් එක්කම විස බීජයක් ගියාම හැදෙනවා සෙල්ලයිටිස් කියලා තත්වයක්. ඔය තත්ත්වේ තවත් උස්තන්නවා කකුල් ඉදුමක් වෙඩිලක් තිබ්බොත්. ඉතින් ඒ වුණාම අපිට සමහරට ඇන්ටිබයොටික් දෙන්න වෙනවා, කකුල් ඉදුම පාලනය කරන්න වෙනවා. ඒ තත්ත්වේ පාලනය නොවුනොත් සමහර කට්ටිය විස බීජ ඇඟටත් ගිහිල්ලා ඉතා දරුණු තත්ත්වයකට දෙන්න පුළුවන්. හොඳයි. ඒ නිසා තමන්ගේ පාදය පරිස්සම් කරගන්න, පිරිසිදු තබා ගන්න. යම්කිසි ආකාරයක ආබාධයක් තමන්ට දැනෙනවා නම් කල් තියාම මේ වගේ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න, අර කිව්වා වගේ ආශිර්වාද රෝහල අමතන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේ සහභාගී වුණාට. ස්තුතියි.